Atas sreni lamai hama denekma I want kila piligan. Hari de. Itu kota ada villina lamai pramaniyat attanama satutui. Atawasara ni puta. Hari api satyek vithara passe ma idana atawasara pantiya ganne. Avillina lamai pramanaya mata hari satutui mokada me oy pramane athi apita pantiya ada karai yanta. Itu kota 10 ළමයි කෙවිල ඉන්නවා කියන්නේ 10 ළමයිට මේ පුතේ මේක 7 වසරේ පන්තියක් මේක ඈ මේක 7 වසරේ චූටි ඇච්ච බැච් යන්න දින පන්තියක් මේක YouTube එකෙන් මේ වෙද්දී live දීලා තියෙනවා YouTube එකෙන් බලනවා නම් කවුරු හරි බලන්න පුළුවන් ඉස්සර වෙලාම මම චුට්ටක් සතියක විතර පන්තියක් ගත්ත නිසායි කියන්නේ තාමත් මගේ 6 7 8 9 සියලුම පන්ති නොමිලේ තමයි පුතේ ක්‍රියාත්මක වෙන්නේ හරිද 6 7 8 9 පන්ති සියල්ල නොමිලේ ක්‍රියාත්මක වෙන්නේ theory class කියලා වෙනම Class mukut tamat pi apa kawin ne, kelima 6 month class segi start teka gan ne tawa satia kat muta wage, itu kota wala na tiri wala samban duel lama ite kamedina samban duel na puluang, mewe na kota tiri panti kasu ge wala tiri lama i juli maase ite, elama i idiri 6 month teka haram kara mo te pata maase akura wata mei paling ge upanti kasu wala ngui na wata ge wanda washa ne, hare, e ge upula mai ite mei class segi sampur ne ma free, mei ge nomile yana panti, hare, ona muli ke pahadili giri ma kara. Udah api kata kara kara hitiye prati shata mati kada makata kata kara hitiye pada ma prati shata ada api kara ni dashama sangkia wak prati shata yak lesa dak pim matru kau dan dena dashama sangkia wak prati shata yak lesa dak pim liyanda dashama sangkia wak prati shata yak lesa dak pim dashama sangkia wak prati shata yak lesa dak pim පුතේ අද මේ දවස බදාදා කියන දවස මගේ 11 වසර සිද්ධාන්ත පන්ති ක්‍රියාත්මක වන දවස. නමුත් අපේ පොඩි පන්ති ඊයේත් කාලසටහන අරුබුදයක් වෙලා කාරියට කරන්න බැරි වෙච්ච නිසා 10 11 අවලංගු කරලා නේ මේ 10 11 ළමයිට රෙකෝඩින් එකක් දාලා ඉවර වෙලා මම ඔයාලා ක්ලාස් එක අද ගත්තා. හරි? අලගයියලා කළත් ඉන්නව ඇති කියලා හිතනවා. ක්ලාස් එකේ මගේ තියරි එකේම. ඒතර ඒ අයියලා කළාට අද දවසේ මේ චූටි ළමයිගේ පන්ති අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න ඕන නිසා ගොඩ කෝල්ස් එහෙම තාව නිසා මම යාල්ට රෙකෝඩින් එකක් විදියට යාලගේ වැඩ අතපසු නොවෙන්න පාඩම දාලා ඉවර වෙලා තමයි ඔයාලා ක්ලාස් එක මේ පටන් ගත්තේ. හරි. එතකොට දැන් 7ට ක්‍රියාත්මක වෙනවා 7 ශ්‍රේණිය පන්තිය, රාත්‍රී 9ට ක්‍රියාත්මක වෙනවා 9 ශ්‍රේණිය පන්තිය. එතකොට අද 11 අවසර සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය කියන තියරි පන්ති දෙක ඒ දෙකටම රෙකෝඩින්ස් දෙකක් තමයි දාලා තියෙන්නේ අද දවසේ කරන්න නියමිත පාඩම. හරි. මම හිතන මේ ළමයි එක බල්ලක් කරගනී කියලා. හරි මේක ෆ්‍රී ක්ලාස් එක සරසවි සත්කාර ගණිත පැය 10 11 ට ක්‍රියාත්මක කරා වාගේ පොඩි පන්ති වල ක්‍රියාත්මක කරන ෆ්‍රී ක්ලාස් රයිට් අද දවසේ විතරයි හැම ගැටලුවක් වෙන්නේ ඉදිරියට හැම ගැටලුවක් නොවෙන්න මම කාලස්ථාන ටික කලමනාකරණය කරගන්න හරි ඒ 11 ළමයිට දුන්නු නිවේදනයක් කවුරු හරි මේක වැරදීමින් හරි ඇවිල්ලා බලනවා නම් හරි හරි එනවන වැඩ ස්ටාර්ට් කරන්න දන්නේ දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම පුතේ දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දක්වන්න කලින් අපි චුට්ටක් බලමු භාග සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් විදියට දක්වන්නේ කියලා දැන් උදාහරණයක් වශයෙන් ගන්නවා මම CN 3 මේක ප්‍රතිශතයක් විදියට කෙලින්ම ලියන්න පුළුවන් අපිට 100ට 3යි කොහොමද ලියන්නේ 100ට 3යි කලින් පන්ති වලට ආවෙ නැති ළමයිට මේ මතක් කරනවා කරන්න කිසිම දෙයක් ලියා ගන්න එපා හරි ඊළඟට අපි ගමු තව එකක් 100ට 100න් 21 කොහොමද මේක ලියන්නේ 100ට 21යි පුතා භාග සංඛ්‍යාවක හරය 100 වුණොත් ඒ භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට දක්වන්න ලේසි ඒතර 100න් 3 මට ලියන්න පුළුවන් 100ට 3 CN 21 මට ලියන්න පුළුවන් 100ට 21 CN 5 මට ලියන්න පුළුවන් 100ට 5 CN 7 ලියන්න පුළුවන් මට 100ට 7 මුකුත් ලියා ගන්න එපා මේ කලින් ඒවා මතක් කරන්නේ එතකොට බැරි වෙලා පුතා හරය 100 නොවන භාගයක් දීලා තිබ්බොත් අපි කොහොමද ප්‍රතිශතයක් කරේ දැන් උදාහරණයක් වශයෙන් හිතන්න මෙහෙම 10න් 3 කොහොමද මම මේක ප්‍රතිශතයක් කරන්නේ ප්‍රතිශතයක් කරන්න හරය 100 කරගන්න එපයි නේද ඉස්සර වෙලා ඔයාලට තේරෙනවා ඔයාලට පේනවා හරය 100 නෙවෙයි හරය 10 තියෙනවා ඇත්තටම 10න් 3 තියෙනවා අපි කොහොමද හරය 100ක් කරගන්නේ අපිට පුළුවන් හරය සහ ලවයේ දෙකම 10න් ගුණ කරන්න ගුණ කරපු ගමන් හරය 100 වෙනවා මේ කලින් සතියේ ලෝය මතක් කරගන්න
දවවරක් 10 100යි තුන්වරක් 10 30යි අන්න පුතා භාගයේ මම 400 වෙන විදිහට හදාගත්තා 100න් 30යි කියලා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් කොහොමද 100ට 30යි කියලා. එහෙනම් 10න් 3 කියන භාගය ප්‍රතිශතයක් කරලා බලනකොට මට එන්නේ 100ට 30යි කියලා. ඕවා තමයි අපි කලින් සතියවල කතා කරේ. අද යන්නේ පුතේ දශම සංඛ්‍යා ප්‍රතිශත කරන්න. හරි. එහෙනම් හොඳට බලා ගන්න කොහොමද මම මේක කරන්නේ කියලා. පළවෙනි උදාහරණය බින්දුවයි දශම දෙකයි තුන වැඩ නවත්තන්න බලා ගන්න බින්දුවයි දශම දෙකයි තුන පුතේ බින්දුවයි දශම දෙකයි තුන කියන එක ඉස්සර වෙලාම භාගයක් කරගමු බින්දුවයි දශම දෙකයි තුන කොහොමද භාගයක් කරන්නේ අපි ඉස්සර වෙලා මෙන්න මෙහෙම බලමු දශම තිතර දකුණු පැත්තේ ඉලක්කම් කීයක් තියෙනවද කියන බන් ඉලක්කම් කීයක්ද කියන දශම ස්ථාන කීයක් තියෙනවද මැසේජ් එකක් දාන්න දශම තිතට දකුණේ ඉලක්කම් කීයක් තියෙනවද දෙකක් තියෙනවා හරි දෙකක් තියෙනවා නම් මට මේක ලියන්න පුළුවන් මේ උඩ තියෙන සංඛ්‍යාව බෙදීම 100 ඈ මොකද සැරේ කරේ ආ දශම තිතර දකුණු පැත්තේ ඉලක්කම් එකක් තිබ්බොත් 10 දෙකක් තිබ්බොත් 100 තුනක් තිබ්බොත් 1000 හතරක් තිබ්බොත් 10000 එහෙම ලියලා ඉවර වෙලා බින්දුවයි දශම දෙකයි තුන පුතේ තියෙන්නේ ඒක මම ලියනවා 23 කියලා. ඒ කියන්නේ බින්දුවයි දෙකයි තුන නේ තියෙන්නේ. බින්දුවයි 23 කියන එක වැඩක් නැහැ නේ. බින්දුව අමතක කරන්න ඕන නම් බින්දුව දැම්මත් අවුලන්නේ නැහැ. ඒක ලියනවා 23 කියලා. එහෙනම් බින්දුවයි දශම දෙකයි තුන පොඩ බලා ගන්න වැඩ නවත්තන්න ලියන්න එපා තාම. බින්දුවයි දශම දෙකයි තුන කියන එක මම ලිව්වා 100න් 23 කියලා භාග සංඛ්‍යාවක් විදියට. දැන් 100න් 23 මට ලියන්න පුළුවන් ප්‍රතිශතයක් විදියට 100ට 23යි කියලා. තාම ලාවට තේරුණේ. සමාරක් ලබන්න. පොඩක් බලාගෙන දෙක තුනක් කරනකන් තාම අතවසරේ චූටි ඇච්ච බැච්චියෝනේ ඉන්නේ. හරි දෙවෙනි එක. 0.42. හරි බලාගෙන ඉන්න. දැන් 0.42 ගන්නකොට ළමයි දශම තිතර දකුණේ ඉලක්කම් දෙකක් තියෙන නිසා 10ෙන්ද 100ෙන්ද 1000ෙන්ද කියන බන 10ද 100ද 1000ද දෙකක් තියෙනවා. එහෙනම් 100. එහෙනම් 100. උඩ 0.42 කියන්නේ කීයද පුතේ? බින්දුව අමතක කරන්න නිකම්ම 42 නේ 42. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 100ෙන් 42යි. එහ�නම් 100ට 42යි. තුන්වෙනි ගාන. 1.23 බලා ගන්න. හරි. දැන් මට මේක දිහා බලලා කියන්න පුතා දශම තිතර දකුණු පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් 10ද 100ද 1000ද? 10ද 100ද 1000ද? තිතට දකුණෙන් ඉලක්කම් දෙකයි 100. මේ ඉලක්කම් ටිකෙන් හැදෙන්නේ මොකද්ද? 123. එහෙනම් උඩ ලියනවා දශම අමතක කරලා 123. ඇයි සර් මේකේ බිංදුව ගත්තේ නැහැ නේ? ඇයි මේ එක ගත්තේ? පුතේ බිංදුව අමතක කරන්න පුළුවන් 0.42 කියන්නේ නිකම් 42නේ. හැබැයි 1.23 හැදෙන 123. නිකම්ම 23 කියලා ලියන්න බෑ ඒකේ. එතන බිංදුව නෙවෙයි තියෙන්නේ. 123. දැන් මොකද වෙන්නේ? 123 යට 100. එහෙනම් මට ලියන්න පුළුවන් 100ට 123යි කියලා ප්‍රතිශතයක් විදිහට. ඔන්න ගණන් තුනක් හදලා තියෙනවා. හතරවෙනි එක ඔබට දෙනවා මම. 2.25 යට sorry. ඒක යට දාලා හරියන්නේ නැහැ. යට 100ක් කියලා පැහැදිලි. ඊතර දකුණ ඉලක්කම් දෙකයි. ආ මම 100 දැම්මා උඩ 225 ලිව්වා. හරි. දැන් ප්‍රතිශතයක් විදිහට දක්වන්න ඕන. රයිට්. 1.23 කරන්න 4ක්ติ මම්ම හැදුවාගේ තමයි පස්වෙනි එක තනියම හදන්න දෙන්න. සර් වයිනෝ වයිනෝ සීතලයි කියනවලම. සර් ටොපික් එක මොකද්ද? දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. අපි ඉන්නේ පුතා ප්‍රතිශත කියන පාඩමේ. මෙච්චර කාල ප්‍රතිශත පාඩමට ආවේ නැති ළමයෙක් නත් තේරෙන්න අදු ගන්නන්න පුළුවන් ගැටලුවක් නෑ ඒ ළමයි ඉන්නේ. පෝල්ස් එහෙමත් දාන නෑ. අපි බලමු. කලින් ක්ලාස් එක නම් පෝල්ස් වැඩ කරේ නෑ රයිට් මේකේ වැඩ. හරි මේකේ උත්තර එනවා 0.225 කියලා රයිට්. මේ හතරම ලියාගෙන ඉවර වෙලා ඉවරයි කියලා කියනවා. ඉවරයි ඉවරයි තාම සමහර ළමයි ලියන
අලියන් දෙන්න කමන්න කලබල ආ එන මේ කියලා පස්වෙනි එක ගන්න 0.55 ප්‍රතිශතයක් විදියට දක්වන්න 0.55 ප්‍රතිශතයක් විදියට දක්වන්න අටවසර අද පන්දිය රෙකෝඩින් එක ගන්න කොහොමද ගෲප් එකක ඉන්නවනේ පුතේ ගෲප් වල වැටේ අපේ අටවසර ගෲප් වලට ඇතුළත් වෙලා ඉන්න එතකොට හරි ඔයාලට ආපු link එකේම අමුණලා ඇති අපේ ගෲප් වල link ඒ ගෲප් එකකට යන්න රෑට දාන්න මේක නම් කෙලින්ම public-ම දුන්නා පොඩ YouTube එකෙන් බලන ළමයි අඩු නිසා තමයි සමහරක් වෙලාවට මේ පොඩි පන්ති වල public දෙන්න නැත්තේ මොකද ලොකු පන්ති වල 10,000 ආවට පොඩි පන්ති වල ළමයි 100 ගාණක් නෙන්නේ 1000 full වෙන්නේ නැහැනේ චුටි පන්තිනේ ළමයි චුට්ටනේ ඒක නිසා මේ YouTube එකේ public live දෙන්නේ නැහැ. හරි. group වලට දාන්න link එක. unlisted link. මොකද ඔය YouTube එකෙත් ඕනෑමට වඩා public class වැඩි වුණාන් පස්සේ 10 11 අයලාක්ලාට එයාලා class හොයාගන්නත් එක අමාරුයි. හරි. ඒක නිසා. අනේ සර් පැය ගාණක් video එකක් හදලා සර්ගේ birthday එකට wish කරා සර් බලලවත් නැහැ අනේ. sorry පුතා. හරි. message good ඇවිල්ලා I think සමාරක් කළාට සීන් කරන්න හරි අමාරුයි දවස් දෙක තුනක් වෙනව වැඩ ඔක්කොම නවත්තලා මැසේජ් සීන් කරන්න යනවා ඒයි තරම් මැසේජ් 10 ගාණක් ඇවිල්ලා තියෙනවා හරි ඒකෙදී මම එදත් කිව්වා බර්ත්ඩේ එකට wish කරපු හැම ළමයෙක්ටම පුතේ ගොඩාක් ස්තුතියි ඉතින් සමහරක් ළමයිගේ මැසේජ් බලන්න බැරි නම් බස්සේ ළමයිට දුක හිතෙන්නත් ඇති ඉතින් ඒ ළමයිට මම සමා වෙන්න කියලා කියනවා මැසේජ් එක බලලා reply කරන්න බැරි වුණාට ඒ වුණාට wish කරපු හැම ළමයිකටම ගොඩාක් ස්තුතියි මම තාමත් මේ මැසේජ් බලනවා හරි තාමත් බලනවා බලාගෙන බලන්න යනකොට ඔයාගේ එකත් හම්බෙයි අනිවාර්යෙන්ම මම reply එකක් දානවා හරි සර් මාතෘකාවයි පාරකන මාතෘකාව නෙමෙයි බං මාතෘකාව ආ මාතෘකාව දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම දැන් මේ මං කියන්නේ 60 වෙනි පාර කියන්නේ තව එක පාරක් කිව්ව ජප වෙනවා ආ රයිට් මකන්නදෝ ඉවරයි 155යි රයිට් පුතා දශම තිතර දකුණෙන් ඉලක්කම් දෙක නිසා අමලේ 8 ලියනවා 100 එන උඩ 0.55 කියන්නේ 55 100 55 කියන්නේ 100ට 55යි රයිට් ඔන්න තව ගානකට යනවා බලන්න 6 වෙනි එක මං චෝක් වලින් ඉක්මනට අයින් වෙනවා වයිට් බෝඩ් එකට යනවා පුතේ දැන් අර එක දිගට ගොඩ ක්ලාස් වැටෙනකොට හරි අමාරුයි චෝක් ඩස්ට් එකත් එක්ක මට එක ඇලර්ජි අසනීප වෙනවා දැනුත් එහෙම උගුර රිදෙනවා හරි මේ 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 සොෆ්ට් ප්ලේට් එක එහෙම මේ රිදෙනවා හරි අමාරුයි මේ සෙම වැඩි වෙනවා ඩස්ට් එකත් එක්ක මම දැන් හිතාන ඉන්නේ කොහොම හරි ග්‍රීන් බෝඩ් එකෙන් අයින් වෙලා වයිට් බෝඩ් එකට ගිහලා ලයිටින් ටික හරියටම හදලා ළමයිට හොඳටම ක්ලියර් වෙන විදියට ටිකක් තද ලොකු මාක පෙන් සෙට් එකක් අරගෙන වැඩේ කරන්න එහා පැත්තේ වයිට් බෝඩ් එකේ තියෙනවා අතන ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා අපි සමහරක් පාඩම් වල ස්මාර්ට් බෝඩ් එකක් ගමු ඈ මම ඒ චුට්ටක් අයින් කරලා තියෙන එක පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ඒක නිසා ඒක නම් හදාගන්න වැඩියේ වෙලාවක් යන්නේ වැඩි වෙලාවක් නෑ වැඩි කාලයක් යන්නේ නෑ يعني දවස් ගාණක් සති ගාණක් යන්නේ නෑ මට එක දවසකින් ඔක හදන්න පුළුවන් මම ඒකට වැඩියේ උනන්දුවක් දැක්ුවේ නෑ මට මේක ඉදින් ලස්සන කර යන්න පුළුවන් නිසා ඒකෙන්ම තිබ්බා හරි මම හිතන 6 වෙනි ගාණ 0.5 බලමු ළමයි මොකද කරගන්නේ කියලා රයිට් එලා ඔයාලා මුකුත් කරගන්න කලින් මන් දිහා බලන්නකෝ මං හදන්නම් මෙච්ච දැන් පුතේ දශම ස්ථානයට දකුණු පැත්තේ ඉලක්කම් එකක් තියෙන නිසා මෙතන හරේ එන්න ඕන 10ද 100ද 1000ද මොකද්ද ඒක ඉලක්කමයි තියෙන්නේ එහෙනම් මොකද්ද 0.5 කියන එක 105 කියලා ලියන්න බෑ 105 කියලා ලියන්න බෑ පුතේ. හරේ 100 නෙමෙයි මෙතන හැදෙන්නේ. හරේ කීයද වෙන්නේ? දශම තිතර දකුණෙන් ඉලක්කම් දෙකක් තිබ්බොත් තමයි හරේ 100 වෙන්නේ. මෙතන හරේ 10යි තියෙන්නේ. හරේ. මෙතන හරේ 10යි එක ඉලක්කමයි. එක ඉලක්කමක් තිබ්බොත් දශම තිතර දකුණෙන් ඉලක්කම් එකයිනේ. එකක් තිබ්බොත් 10යි දෙකක් තිබ්බොත් 100යි තුනක් තිබ්බොත් 1000යි. හරි. යට 10යි. උඩ 5යි. හරේ. ඔන්න මේක භාගයක් විදියට පරිවර්තනය කරා.
ඇයි සර් කලින් ඒ වගේ 100 දාලා මේකේ 10 දැම්මේ? කලින් ඒවා මෙහෙමනේ බන් තිබ්බේ. 0.5යි 5 වාගේ. දැන් මෙතන ඉලක්කම් දෙකක් තියෙනවනේ. එතකොට 100. එක ඉලක්කමක් තියෙනව නම් 10යි. 10න් 5 කියන එක පුතේ 100න් 5 කියලා ලියන්න බෑනේ මේක. 100න් 5 නෙමෙයි 10න් 5 නේ තියෙන්නේ. ඒ හින්දා බලා ගන්න කොහමද ඕක 100 කරන්නේ. එහෙම වෙනකොට අපි කරන්න ඕන පුතා ඔය 10න් 5 කියන භාග සංඛ්‍යාවේ උඩයි යටයි දෙකම තව 10කින් ගුණ කරන්න. එතකොට ඔන්න යට 100ක් හැදෙනවා. එතකොට ප්‍රතිශතයක් කරන්න පුළුවන්. 5 වරක් 10 50යි 10 වරක් 10 100යි ආන් දැන් 100න් 50යි කියලා ආවා. දැන් 100න් 50යි. එහෙනම් 100ට 50. හරි. ඔන්න ලියු. 7 වෙනි ගාන 0.3 ඕකත් ඔය විදිහමයි බාන මොලේ කල්පනා කරලා හදලා උත්තර දෙන්න මට හරි 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 ඔන්න උත්තර දෙනවා 0.3 තිතට දකුණේ එක ඉලක්කමයි එහෙනම් 1.0යි ඒ කියන්නේ 10යි 0.3 කියන්නේ නිකම් ඉතින් 3 නේ 3 සමාන දැන් ඉතින් මේක 100න් කරන්න ඕන නැතුව 10න් කරගෙන ප්‍රතිශත කරන්න බෑ 100න් කරන්න පුතා මම මොකද කරන්නේ උඩයි යටයි දෙකම ගුණ කරනවා 10යි අන්න එතකොට 10 10න් ගුණ වෙනකොට 100 හැදෙනවා එහෙනම් 10න් 3 කියන භාග සංඛ්‍යාවේ උඩත් 10න් ගුණ කරා යටත් 10න් ගුණ කරා 3 වරක් 10 30යි 10 වරක් 10 100යි 100න් 30යි කියද්දී 100ට 30යි 100ට 30යි රයිට් 8 වෙනි එක 4.5 4.5 රයිට් ඔකත් ලියන්න පුළුවන් කොහොමද දශම තිතර දකුණ එක ඉලක්කමයි ඈ තිතර දකුණෙන් ඉලක්කන් එකයි එහෙනම් ඒකත් 10ම උඩ නිකම්ම 4 5 45 45 යට 10යි දැන් කොහොමද මේක ලියන්නේ 45 යට 10යි ඒකෙත් අපිට උඩයි යටයි දෙකම 10ෙන් ගුණ කරන්න සිද්ධ වෙනවා හේතුව තමයි යට 100ක් කරගන්න ඕනේ 45 10ෙන් ගුණ වෙනකොට පුතා 450යි 10 10ෙන් ගුණ වෙනකොට 100යි අන්න යට 100 වුණා 100ෙන් 450යි කියන්නේ පුතා 100ට 450 100ට 450යි 8 වෙනි එකත් ඉවරයි 9 වෙනි එක තනියෙන් කරන්න දිලා 10 වෙනි එකට පෝල් එකක් දෙනවා ඈ 2.3 රයිට් කරන්න තනියෙන් කරලා ගන්න උත්තර මේ ක්ලාස් එකේ ඕන ළමෙක් මේ ෆ්‍රී ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට ලින්ක් ෂෙයා කරන්න පුළුවන් කිසිය ප්‍රශ්නයක් නැහැ right මේක මට ලියන්න පුළුවන් උඩ 23යි නේ දශම තිතර දකුණේ ඉලක්කන එකක් තියෙන නිසා 10යි දැන් උඩයි යටයි දෙකම කියන්නේ ගුණ වෙන්නේ 10 නේ යට 100 කරන්න නම් 10ෙන් ගුණ කරන්න ඕන වෙන වෙනාල ගෙඩි වලින් ගුණ කරලා හරියන්නේ නැහනේ යට 100 කරන්න නම් මේක 10ෙන් ගුණ වෙන්න ඕන නේ ආ 10ෙන් 23 උඩත් 10ෙන් ගුණ කරා යටත් 10ෙන් ගුණ කරා දැන් 23 10ෙන් ගුණ වෙනකොට 230යි 10 වරක් 10 100යි 100න් 230යි කියන්නේ 100ට 230යි. බලන්න මේ උත්තරේ ගත්ත ළමයි ටික අතුස්සන්න බලන්න. මේ උත්තරේ ගත්ත ළමයි ටික අතුස්සන්න බලන්න. හරි. දැන් මෙතන කියන සර් මේ අපි 11 අවසර ළමයිනුත් එක එක කොයි දිනනවා කියලා මම 11 අවසර කියනවා. අහන්නකෝ දැන්. සමහරවම් මම දන්නම විදිය පුතේ ඈ 11 අවසර ළමයිනුත් ඉන්නවා එකපාරම මේක දීලා ප්‍රතිශතයක් කරන්න කිව්වොත් බැරියද? ඉන්නව ඉන්නව ඉන්නව. හරි. ඒක නිසා නිකන් ඔය ගෙදරලා කාලෙක කයි ඉන්නවනම් ඔය ඉඳලා නෝට් එක ලියාගෙන තෝ බැලුවත් පාඩු නැහැ කමන්න නැහැ මේකෙක් දෙන්නේ කිඩියට හරි
එහෙම කියලා ඉතින් හතේ ළමයිට එන මොරාල් එකක් එනවානේ. යකඩෝ මේ අපිට පුළුවන් යුවා මේ. සර් මාත් මටත් බෑ. ආ ඒ කියන්නේ පිළිගන්නවා ළමයි ඒ කියන්නේ. දැන් එකපාරම අපි 11 ළමයෙක්ට දීලා කිව්වොත් මේක ප්‍රතිශතයක් කරන්න කියලා බැරි වුන් ඉන්නවා. හරි? සර් මටත් බෑ මන් 10. ආ 10 ළමයෙකුත් ඇවිල්ලා ඉන්න උටත් බෑලු. දැක්කනේ හතේ ළමයි ආඩම්බර වෙන්නේ එතකොට. හරි. අතරම මේ මම මේ ජෝක් එකට කීවට ඔය 10 11 වුණත් ඔය 6 7 5 වල ඉගෙන ගන්න දේවල් තියෙනවා ඈ. අර ඕනම් මම දැන් හෙට අපේ ප්‍රස්තාර තියෙනවනේ පුතේ 10 ළමයිට ෆ්‍රී ක්ලාස් එක. ඔය ෆ්‍රී ක්ලාස් එකේදී මම පෙන්නනවා උඹලට 6 වසරේව කොච්චර බැරිද කියලා. අර 6 වසරේව කොච්චර බැරිද කියලා මම පෙන්නනවා. පොඩි ආතල්යක් ගන්නවා මගේ 11 10 11 ළමයි. දහවෙනි එකට පෝල් එක. බිංදු 0.4 ප්‍රතිශතයක් කරා. පළවෙනි එක. 0.4යි. දෙවෙනි එක. 0.40යි. තුන්වෙනි එක. 0.400යි. මොකද්ද නිවැරදි උත්තරය? ඔන්න ලොන්ච් කරන්න යන්නේ පෝල් එකද දෙකද තුනද උත්තර ගන්න අරගෙන තමන් උත්තරේ රෙඩි කරන් තියාගන්න. මාන එකද දෙකද තුනද බලන්න පුතේ මේ 10 11 ළමයි මේකට වැරදි ලැවිල් ඉන්නවනම් හાર્ට් එකක් දාන්න බලන්න. ආ ඉන්නෝ ඉන්නෝ කීප දෙනෙක් අර ඉන්නේ. ඔව් හත් දෙනෙක් ඉන්නවා. කමන්නේ ඉඳ බලලා හොඳ 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 හොඳ. මුකුත් කියන්නේ. හරි. රයිට්. ආ සර් මගේ නංගිලු ඉන්නේ. ආ ඒක මිස්. කමන්නේ නංගි ගායි වාඩි වෙලා ඉඳපන් අක්කටත් දේවල් ඉගෙන ගන්න තියා අක්කට රියයට. හරි अरे एना ඔන්න රිසල්ට් එක පෙන්නන උත්තරය 2 140 අපි බලමු කොහොමද ඒ උත්තරය එන්නේ. अरे 0.4 බලන පේනවා තිතට වා දකුණු පැත්තේ ඉලක්කම් 1යි නේ දශම ස්ථාන 1යි 1යි නම් 10 2යි නම් 100 3යි නම් 1000 එහෙනම් මේක 10යි 0.4 කියන්නේ ඉතින් නිකම්ම 4 10 න් 4 තමයි භාගය. දැන් ඔක 100ෙන් කරන්න ඕන. එහෙනම් 10ෙන් 4 කියන භාග සංඛ්‍යාවේ පුතා උඩයි 8යි දෙකම නැවත 10කින් ගුණ කරා. එතකොට 100 වෙනවා. දැන් මොකද වෙන්නේ? 4 වරක් 10 40යි 10 වරක් 10 100යි. 100ෙන් 40යි කියලා කියන්නේ උත්තරය 100ට 40. 100ට 40යි. රයිට්. එහෙනම් හතර ශ්‍රේණියේ අභ්‍යාසයක් කරන්න ලෑස්ති වෙන්නේ. ඔබ සූදානම්ද? පුතා කරන්ට් එක ගියා මම මේක ඉන්වර්ටර් එක දාලා එනකන් හැමෝම මේ අභ්‍යාසය කරන්න ඈ කරන්ට් එක ගියා මම ඉන්වර්ටර් එක දාලා එන්නම් ඔයාලා මේක කරන්න චුටි වෙලාවක් යනවනේ හා ඔනොක් කරන්න එතකොට
දැන් ඇවිල්ලා තියෙන ළමයි වගේ කරන්ට් එක ගිහිල්ලා දැන් ආවේ කියලා ඔයාලට පුළුවන් YouTube channel එකේ දිනේෂ් ලක්මල් කියන YouTube channel එකේ public මේ class එක live යනවා මුලින් ඉඳලා මුණත් class එක බලන්න පුළුවන් ගිහිල්ලා ප්‍රශ්නයක් නැහැ හරි දැන් කරන්ට් එක ගිහිල්ලා දැන් class එකට ආපු ළමයිට මම මේ කියන්නේ මම බඩගිනි වෙලා ඉන්න වෙලාව උඹලා කන්න එපා ඈ මං කෙල කිලිනව ඈ බඩරි දෙයි ඊට පස්සේ ඈ තමාර ළමයි කනවා හරි පටංගමුද අභ්‍යාසය ගණන් කීපයක් කරන්න රයිට් දැනට කීයක් හදුවද අය පාරක් දානවා ඈ බය වෙන්නවා සර් මේ කහතන්ටක් කලින් අයින් කරාන හරි අපි පළවෙනි ගණන් දෙක තුන හදමු ඉස්සර වෙලා හරි හරි තම සර් තාම කාලා නැද්ද නෑනේ බං තාම කාලා නෑ බඩගිනි උඹලා කන්න එපා මං කෙල කිලිනු හරි පළවෙනි එක අනේ අපි මේ කරපු එකක් බං කියන්නේ අභ්‍යාසය පළවෙනි එක 0.3 0.3 කියන්නේ दाखुने इलाका ने काई एकाई नाम दाहाय बिंदुआई तुनाई जाने तुन दाहाय दाहाय तुन प्रतिशत या करांडे ना हरे सी या करांडे होगा दर मुकदे बने दाहाय दाहाय गुना करना वा तुना दाहाय गुना कर उड़े ना वा तीह याटे ना वा सी या ये तो कुछ उत्तरे ना वा सी या टा तीह सी या टा तीह राइट पाने में कहारी लमाई पाले में कहारी लमाई एला देवनी एक बिंदुआई दशम पहा उड़ा दहाय ඉතන දකුණේ ඉලක්කන්න එකයි. එතකොට 10යි. උඩ 1 යට 10 දෙන්නාම 10ෙන් ගුණ කරලා යට 100 කරමු. 1 වරක් 10 10යි, 10 වරක් 10 100යි. 100ෙන් 10යි කියන්නේ 100ට 10යි. රෝම ඉලක්කම් 4. 0.33. රයිට්. මේ 4 විතරයි හදන්නේ. ඊට පස්සේ අය පාරක් දෙනවා ස්ක්‍රීන් ෂෙයා එක. හරි හදපු නැති ළමයිට. 0.33 කියලා කියන්නේ පුතා අන්න දැන් බඩු ඉලක්කම් දෙකයි තිතර දකුණු ඉලක්කම් දෙකක් තියෙනවා 3 ඉලක්කම් දෙකයි එහෙනම් 100 පුතා දෙකයි නම් 100 උඩ 0.33 ඒ කියන්නේ 33 දැන් අය ඉතින් හරය 100 කරන්න දඟලන්න දෙයක් නෑ පුතා කෙලින්ම 100 න් 33යි කියන්නේ 100ට 33යි 100ට 33යි පස්වෙනි එක දාන්න නේද නැවත වතාවක් ස්ක්‍රීන් ෂෝයි පහේ ඉඳලා හදන්න
හරි එන ඔන්න එකත් අයින් කරනවා සර් බඩගිනීලු අයියෝ පොඩ්ඩක් ඉවසලා ඉඳපල්ලා මේක පැ මේ එලි වෙනකම් කරන්නේ නැහැ නේද මන් බඩගිනන චුට්ට ඉවසන්න පුරුදු වෙන්න රයිට් පස්වෙනි එකට පොල් එක ලොන්ච් කරන්නද රයිට් පස්වෙනි එක නේනම් පොල් එක ලොන්ච් කරනවා බලමු කී දෙනෙක් හරියට කොට දාගෙනද කියලා රෝමි ලකම් පහ බලන්න ඉතරන්නේ මේ කිව්වම සේ මටත් බඩගිනීම අපි කට්ටියම කමුද මොකද කමුද කියන්නේ ක්ලාස් එක නවත්තලා පස්වෙනි එක 0.08 තියෙන නික මට පොල් එකක් දාන්න උත්තර 3යි 100ට 8 100ට 80 उत्तरे बस 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 गाला देन අන්න දැක්කද චුට්ටක් එහෙ මෙහෙ කරපු ගමන් තමාරක් උන් වරද්දගෙන හරි චුට්ටක් එහෙ මෙහෙ කරලා දුන්නාම පස්සේ දැක්කද ඒක තමයි ළමයිගේ හැටි මොකද මේ ගොඩක් අපේ ළමයි චූටි කාලේ ඉඳලා ගිරව දාන්නනේ පුරුදු කරන්නේ ඔයාලවත් එහෙම තමයි ට්‍රේන් කරවලා තියෙන්නේ එක වසරේ ඉඳලා හරි ඒ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අවුලක් නේ බං චුට්ටක් වෙනස් කරලා දුන්න ගමන් ළමයි ටික වෙනස් විදියකට හිතන්න දන්නේ නැහැ ඒක මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අවුලක් නිසා කොඹලගේ අවුලක් නෙවෙයි. හරි බලන්න පුතා මේකට ඇත්තම උත්තරය ඒක වැඩිපුරම ළමයි දීලා තියෙන පළවෙනි උත්තරය හැබැයි විශ්වාස කරන්න ළමයි 50කට වඩා වැඩි ගන්න. වැරදි උත්තර දීලා තියෙනවා. හරි. දැන් සමහරක් ළමයි කියන 80 කියලා. මංගල්ද ඩාලින් 108යි. ඈ? එහෙම කොහොමද වෙන්නේ? පුතා බින්දුවයි බින්දුවයි 8 කියන්නේ උඩ නම් නිකම්ම 8. 8ට කලින් බින්දු දෙකක් ආව කියලා අවුලක් නැහැ නේ 8ම තමයි. 8 උඩ 8. 8 මොකද්ද? දශම කිතර දකුණු පැත්තෙන් ඉලක්කම් කීයක් තියනවද? සමහරක් අය දාලා තියෙන්නේ 10 කියලා. ඉලක්කම් දෙකක් තියෙන ඇස්සර්ල බලපල්ලා බින්දුව කියන්නේ තිලක්කම. හරි. ඉලක්කම් දෙකක් තියෙනව නම් 100. එහෙනම් කෙලින්ම මේක නිකම්ම 100ට 8. 100න් 8 කියන්නේ 100ට 8. ඔන්න වැඩේ. ඒක පස්වෙනි එක නෙවෙයි. ඇත්තරම මේක පස්වෙනි එක නෙමෙයිද පුතා? ආ, අතිකේ ඕනේ. මේ ඊළඟ එකේ පස්වෙනි එකනේ. දැන් පුතේ වයස ආයේනේ 40 අතරේ දුරට පේන්නේ නැහැ මේ කීවෙනි පස්වෙනිද කියලා. සෝරි ඈ. හරි පස්වෙනි එකේ තියෙන්නේ බං 0.45 අර ගාන හැදුවා හරි ඈ මේකට පෝල් එකක් දාන්නකො 1 2 3 හරි පළවෙනි එක 145 450 4500 මේ උත්තර තුනෙන් එකක් නම් එන්නේ නැහැ කියලා දන්නව බල කොහොමද? හරි. බලන්න උත්තර දෙමු. අදින් right අන්න ඒක හරි ඒක ගොඩක් ළමයි හරි right මරු ඉවරද උත්තර ඒක උදාර කියලා පුතේ කිනා චුට්ටක් මයික් එක ඔන් කරන්න ඔයාලා මයික් ඔන් කරන්න chance එක දීලා තියෙනවා උදාර කියලා දරුවෙක් ඉන්නවා
පුතා මයිකේ චුට්ටක් ඔන් කරන්නකෝ. ඔව්. ඇහෙනවද? ඔව් සර්. රයිට්. ඔයා මැසේජ් එකක් දාලා තිබ්බා මම දැක්ක විදියට. ඒකයි මයික් ඔන් කරේ. බයි මැසේජ් එක දාපේ ගාය පාරක් කියන්න බලන්න පුතා මයික් ඔන් කරලා පන්තිරම හැන්න. माइक ऑफ करा दहा एक वाला पांती वाला जॉइन में ने कोहमु दाडी दैन ना मैं पांती नंगे विस्तर देने पे पुता माके बानो यूट्यूब चैनल के लिए मैं वीडियो एक उदाल तीनों कोहमु संबंध देवे नहीं चला अरे पोस्ट का दाल देना छोटा माके दिनेश लक्ष्मण यूट्यूब चैनल के लिए बानो घोयान को दम पाट पड़ी पोस्ट का दाल तीनों शॉर्ट वीडियो रख दिया छोटा बलानो गया गेला वीडियो से ते के अति ඇයි සර් ඒ කියලා ළමයි අහනවා. හරි. අපි මේම කතා කරමුකෝ. දැන් සාමාන්‍යයෙන් මම එක වසරේ ඉඳලා පුතේ 11 වසරට යනවා. අපි මොන්ඩිසෝරි කාලෙන් පටන් ගමුකෝ. මොන්ඩිසෝරි කාලෙන් පටන් අරගෙන ඉවරලා 11 වසරට එනකන් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නකොට අපිට පුතේ අපේ ගුරු අපි තාමත් අපේ ගුරුවරයෙක් දැක්කත් දන ගහලා වඳිනවා. හරි. අපේ ගුරුවරයෙක් දැක්කත් අපි තාමත් දන ගහලා වඳිනවා. මොකද ඒ තරම් භක්තියක් තියෙන. මොකද අපි සම්පූර්ණ අපි ළමා කාලය ගැන කතා කරොත් එතනින් පස්සේ අපි දැන් ඉන්න තත්ත්වය ගැන බැලුවොත් එහෙම මෙතෙන්ට එන්න අපිට පාසල් ගුරුවරයෝ ටියුෂන් ගුරුවරයෝ පෙර පාසලේ ඉඳලා හැම ගුරුවරයෙක්ම ලොකු මෙහෙයක් කරලා තියෙනවා. එතකොට පුතේ අපේ ගුරුවරු අපිට පුරුදු කරලා තියෙන අපේ දෙමාපියෝ අපිට පුරුදු කරලා තියෙන්නේ අනිවාර්යෙන් ඒ ගුරුවරයෙක් දැන් දැක්කත් දන ගහලා වඳින තත්ත්වෙට තමයි අපේ මානසිකත්වය අපිව හදලා තියෙන්නේ. අපි එහෙම ආපු නිසා තමයි අපිට මෙච්චර ලොකු ගමනක් යන්න පුළුවන් උනේ. හරි. මම හරි ආසයි මේ ක්ලාස් එකේ ඉන්න ළමයිනුත් අනාගතේ යම් දවසක අපිට වඩා ගොඩාක් ඉහළ තැනකට යනවද? ඒක තමයි. හැබැයි මම දන්නේ නැහැ 7 වසරට මේ ළමයා 7 වසර ළමෙක් වෙන්න ඇති මම දන්නේ නැහැ. 7 වසරට එනකන් 1 සිට 7 වසර දක්වා ඒ ළමයාට දැන් ඔය මම මයික් එක ඔන් කරවපු ළමයාට උගන්වලා තියෙන ගුරුවරු සහ දෙමව්පියෝ ගුරුවරුන්ට කතා කරන්න කොහොමද උගන්වලා තියෙන්නේ? මට කතා කරන්න අවුල නැහැ මම ඔබ ගණන් ගන්නෙ නැහැ. හැබැයි පුතේ එන කිසිම ගුරුවරයෙක්ට ඒ විදිහේ වචන දාන්න එපා. මේ මගෙන් මෙච්චර කාලේ ඉගෙන ගත්ත ළමෙක් නොවෙන්නද? මොකද මගෙන් අඩුම තරමේ මාස 6ක්වත් ඉගෙන ගත්ත ළමෙක් නම් හරි මාස 6ක්වත් ඉගෙන ගත්ත ළමෙක් නම් අධ්‍යාපනයේ වාගේ මේ ළමගේ ಗುಣධර්මත් හැදිලා තියෙනවා. අතක තියාගන්න. සමහරක් වෙලාවට මම දන්නේ නැහැ 7 වසර නැග කොහොම උගන්ලා තියෙන කොමුගද ගුරුවරුන්ට කතා කරන්නේ. ඒව උගන්ලා තියෙන්නේ කොහොමද කියන එක මම දන්නේ නැහැ 7 වසර නැග ඒ ළමයාට. මම දැන් අද දවසේ හරි ඉගෙන ගන්නවා නම් හරි හැම ගුරුවරෙක්ම මම නෙවෙයි මම පැත්තකින්ම දාපල්ලකෝ ඕනෑම ගුරුවරයෙක් ඔයාලව ඔයාලගේ අනාගතය ඔයාලා අනාගතේ හොඳ මිනිස්සු වෙනවා ගොඩාක් කැපවීමෙන් මහන්සියෙන් උගන්න ගුරුවරුයි දැන් අද මේ කරන ෆ්‍රී ක්ලාස් එක මට ගෙදර ආතල් එකේ නිදා ගන්න පුළුවන්කම තියද්දින් කරන එකක් නෙමෙයි හරි නැත්නම් මට මගේ තියරි ක්ලාස් එක ළමයි ටික ගත්ත පුස් 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 කාලා වෙනදා උගන්නගෙන යන්න තිබ්බා හරි පැහැදිලිද හරි ඒක නිසා මට කොහොම කතා කරත් කමන්නේ මම දන්න එක ජෝක් එකට කියන්නේ නැති මම ඒක දන්න ජෝක් එකට වෙන්නේ හැබැයි දැන් සෝරි කියලා දානවා සෝරි කියලා එක සමා වෙන්න කියන එක හරි දැන් තේරුම් ගත්තා කියලා මම හිතනවා මැසේජ් එකත් එක්ක අනිවාර්යෙන් Tamanට අකුරක් හරි මටම නෙමෙයි මොන්ඩිසෝරි කාලේ ඉඳලා අකුරක් හරි උගන්වපු ගුරුවරෙක්ට කතා කළ යුතු විදිහක් වෙනවා හරි ඒක මෙච්චර කාලයක් පුතේ පුරුදුුනේ නැත්තම් ඉස්සරහට ඒක පුරුදු වෙන්නේ ඉස්සරහටක පුරුදු වෙන්න. තාම පොඩි ළමෙක් වෙන්න ඇතිනේ. හරි. තව ඔයාලට ගොඩ ඉගෙන ගන්න තියෙනවා. ඕ ලෙවල් තියෙනවා, ඒ ලෙවල් තියෙනවා. ඊට පස්සේ කැම්පස් ගියාගෙන් පස්සේ එතනත් අපි අනිවාර්යෙන් ගරු කරන්න ඕන ලෙක්චර්ස් ලට. හරි. එතනින් පස්සේ පුතේ ජොබ් එකකට ගියත් අනිවාර්යෙන්ම එතන ප්‍රධානියාට ගරු කරන්න ඕන. ඒක තමයි අපේ හැටි. කතා කරන්න ඕන විදිහක් තියෙනවා. ඒක පුරුදුුනේ නැත්නම් යම් දවසක අමාරු වෙට.
හරි ඒක නිසා ඒ කියපු දේවල් දැන් මතක තියාගන්න අනිත් ළමයි දන්නේ නැහැ මොකද්ද ඒ දාපු මැසේජ් එක හරි අනිත් ළමයි දන්නේ නැහැ මොකද දාපු මැසේජ් එක මට ළමයිට පෙන්වන්න අවස්ථාවයක් නැහැ හරි නමුත් එහෙම අවුල් දෙයක් කියලා හිතපල්ලකෝ අවුල් දෙයක් දාලා තියෙනවා ඒක මම දන්නවා දැන් මේ ජෝක් එකට ඒ ජෝක් එකට දැම්මට ඒ ජෝක් එකම කවදා හරි ඔයාට වල කපන්න ඉඩ තියෙනවා හරි එහෙම ජෝක් කරන්න එපා ඔයාගේ හොඳ නැහැ කිව්වා මට ප්‍රශ්නයක් නැහැ මම උන්ට දැකලා පාඩම් ගන්න කියන මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒකයි ඒ විදිහට කිව්වේ හරි හැබැයි මට සතුටුයි ඌ තාමත් ක්ලාස් එකෙන් ලෙෆ්ට් වෙන්නේ නැතුව කියපු දේ අහගෙන ඉන්නේ හරි පස්වෙනි ගාන ඉවරයි අපි යනවා හයවෙනි ගානට ආ ඉවර නැහැනේ හැදුවේ නැහැනේ බිංදුව දශම හතරයි පවුඩ තියෙනවා බිංදුවයි 45 කියන 45 තිතට දකුණේ ඉලක්කම් දෙකයි එහෙනම් තියෙන්නේ 100 හරි 100න් 45 දැන් මොකද වෙන්නේ 100න් 45 එක පාර ලියන්න පුළුවන් 100ට 45 කියලා ඊළඟට මම ගන්නවා 6 වෙනි එක බිංදුවයි දශම බිංදුවයි 5 බිංදුවයි දශම බිංදුවයි 5 උඩ නම් 5 බිංදුවයි බිංදුවයි 5 කියන්නේ හරි උඩ 5 පුතා ආයෙත් අගත්ත වෙන එකන්නේ මං ඊළඟ ගන්න 6 වෙනි එක තියෙන්නේ දැන් බිංදුව දශම බිංදුවයි 3 තියෙන්නේ බිංදුව දශම බිංදුවයි 3 රයිට් උඩ තියෙන්නේ 3 බිංදුවයි බිංදුවයි 3 කියන්නේ 3 හිතර දකුණේ ඉලක්කම් දෙකයි එහෙනම් 100 100න් 3යි කියන්නේ 100ට 3යි 100ට 3යි එහෙනම් ඔන්න ඕකෙන් හරියට ඉගෙනගෙන 7 වෙනි එකට දානවා පෝල් එකක් සුපිරියට දෙමු උත්තරේ අන්න ඒක 0.08 ඒක පෝල් එක දැම්මනේ අයාමුතුෙන් ඕනේ නැහැ උඩ තියෙන 8 හිතර දකුණෙන් ඉලක්කම් දෙකක් නිසා 100 100න් 8 කියන්නේ 100ට 8යි ඊළඟට 8 වෙනි එක 0.01 ඒකේ අවසානම ගාන රයිට් පෝල් එකක් ලොන්ච් කරනවා රෙඩි වෙන්න රයිට් පළවෙනි එක උතර 3යි 100ට 1 දෙවෙනි එක 100ට 10 තුන්වෙනි එක 100ට 100 100ට 100 හරි මොකද්ද උත්තරය 100ට 1ද 100ට 10ද 100ට 100ද 1ද 2ද 3ද කියලා මං අහන්නේ දෙමු බලන්න උත්තරේ අයිස්සර වෙලාම උත්තර දෙන්නේ කවුද බලමු රයිට් ආහා බලමු ආ බලමු ඔන්න එන පොල් එක ලොන්ච් කරනවා හැබැයි මේ හදිසියට දෙන්න අදලා උත්තරේ නම වරද්ද ගන්න එපා බං ඈ හරියට දීපල් උත්තරේ ඈ හදිසියට කොරොස් කඩේ තත දා ගන්න බෑ කියලා කතාවක් කරලා තියෙනවා හරි උන් ඈ ලොන්ච් කරනවා දෙන්න උත්තරේ very good ඔය තියෙන්නේ මාරු රිසල්ට් එක බලමුනේ අපි එන රිසල්ට් එක බලමුනේ පෝල් එක එන් කරනවා හොඳයි 95 නිවැරදි උත්තර දීලා තියෙනවා තමයි 132ක් හරියට දෙද්දින් 7 දෙනෙක් වරද්දන් තියෙන්නේ ඒක වැරදිලා ලැබෙන්නත් ඉඩ තියෙනවා සර් දෙකේ බුනේ සර් හා ඒකනේ දැක්කනේ රිසල්ට් එක ඩවුන්ලෝඩ් කරලා බලන්නනේ කවුද ඉස්සර වෙලා උත්තර දුන්නේ කියලා. ඔබ සූදානම්ද? ජයග්‍රාහි. වාසනාවන්ත ජයග්‍රාහකයා. මොකද මේකට වාසනාවක් ඕනේ බං. හරියට ඉස්සර වෙලාම උත්තර දුන්න එකයි සමහරක් වෙලාට එන්නේ නැහැ කනෙක්ෂන් එහෙම අවුල් යatti කෝල් එක එන්න පරක් වෙනවා. ඇගෙන මේ දැන් ළමයා මැසේජ් දානවා වැරදිච්ච හත් දෙනත් සර් වැරදි ලැබුණේ ඒක තීරුම් 500 100ක්. හරියට උත්තර දීලා තියෙනවා ඒකන සතුටු. බලන්න ඉස්සර වෙලාම උත්තර දුන්නේ කවුද කියලා. ඔන්න රිසල්ට් එක ආවා. එයාස් යන එකෙක් වයිට් බෝඩ් එකේ ෂෙයා කරනවා. හරි. ඔන්න රිසල්ට් එක ඇවිත් තියෙන්නේ. ඔබට පෙන්වන්නයි හදන්නේ. ඔන්න බලන්න. වාසනාවන්ත ජයග්‍රාහක W සගිනි භාග්‍ය
අර මයික් ඔන් කරපුව අපේ උද්දාර වෙන්නේ නැති මං හිතන්නේ දෙවන ස්ථාන. හොඳයි හොඳයි හොඳයි. ඊළඟට කින්ග් ඈ ඒ තුන උපේක්ෂා හතර ඊසර ශමත්කාරද ගණන්තම හොයන්න බෑ රයිට්. ඔන්න ඊළඟ ස්ථාන ටික බලන්න යන්න. දිස්න දසුන් ප්‍රිය පතිරණ ළමයිට කියනවා සිතාරා. හරි. පේනවා ළමයිට කනේ. වරද්ද ගත්ත ළමයිනුත් ඔය ඇස් ඇති ඈ බලමු. වරදිලා ඔබලා තියලා ළමයිනුත් ඉන්නවා. අන්න ආවුනා ගවේෂි සෝරි 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 සෝරි. සිහන්සා අන්න වරදිලා ඔබලා තියෙනවා. දැක්කත්. අයි ඉන්නවා. අය ආ ආ විතරයි ළමයි දාලා තියෙන්නේ. නම දාලා නැහැ ඔය. ආ විතරයි ඔය. ඊළඟ අය ඉන්නව කවුද? හුන්සර. වරද්දලා තියෙනවා. රයිට් ඔය වරද්ද ගත්ත ළමයි කියපෙ දෙන පින රයිට්. මම තමයි රිසල්ට් එක තියෙන්නේ ඈ. හරි. දැන් මාතෘකාව දාගන්න ඒ වටික ඉවරයි. මාතෘකාව දාගන්න. චුට්ටක් පරක් වුණාට කමක් නැහැ නේ. පැයෙන් ඉවර කරන්න ඕනේ නැහැ. එහෙම නීතියක් නැහැ නේ. හරි. කියන්න මෙහෙම. පහත දැක්වෙන භාග සහ දශම සංඛ්‍යා පහත දැක්වෙන භාග සහ දශම සංඛ්‍යා පහත දැක්වෙන භාග සහ දශම සංඛ්‍යා භාග සහ දශම සංඛ්‍යා CN ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න අලුත් වැඩක් CN ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න පහත දැක්වෙන භාග සංඛ්‍යා භාග සහ දශම සංඛ්‍යා CN ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න CN ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න CN ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඒ කොහොමද සෑර එහෙම කරන්නේ මේක මෙහෙම කරන්න පුළුවන් පළවෙනි එක රෝමි ලක්කන එක කියමු 0.53 පුතා ඕක 100න් ගුණ කරලා ප්‍රතිශතයක් කරන්න පුළුවන් 0.53 100න් ගුණ කරපු ගමන් ප්‍රතිශතයක් වෙනවා මොකද්ද උත්තරය එතකොට කියන්න බලන්න උදේ 100න් ගුණ කරනකොට මතකද 6 වසරේ දශම සංඛ්‍යා ගුණ කිරීම ගණනනකොට 100න් ගුණ කරනකොට දශම තිත තියන තැන ඉඳලා ඉදිරියට ඉලක්කම් දෙකක් පහු කරලා පණිනවා මතකද ඒක දශම සංඛ්‍යාවක් 100න් ගුණ කරනකොට දශම තිත ඉලක්කම් දෙකක් ඉදිරියට පයින්නවා හරි එතකොට දහයෙන් ගුණ කරොත් තුනක් පයින්නවා මතකද දහයෙන් ගුණ කරොත් එක දශම ස්ථානයක් ඉදිරියට පයින්නවා දශම තිත පයින්නවා මතකද සීයෙන් ගුණ කරනකොට දශම තිත තියෙන තැන ඉඳලා ස්ථාන දෙකක් පයින්නවා පයිද්දි මේ තුන පස්ත පැත්තට තමයි එන්නේ දශම තිත පස්ත පැත්තට දශම තිත ආවන් පස්සේ ඒක අපි ගණන් ගන්නේ නැහැ 0.53 ඒ කියන්නේ නිකම්ම 53 100ට 53 රයිට් ඔන්න එකක් දෙවනි එක බිඳුවයි දශම හතර එක බලාගන්න පුතේ බිඳුවයි දශම හතර කියන එක සීයෙන් ගුණ වෙනකොට එයත් ප්‍රතිශතයක් බවට පත් වෙනවා හරි දැන් ඔයාලා දන්නවා සීයෙන් ගුණ කරනකොට දශම තිත තියෙන තැන ඉඳලා ස්ථාන දෙකක් ඉදිරියට පයින්නවනේ ස්ථාන දෙකක් ඉදිරියට පයින්න දශම ස්ථාන දෙකක් නැහැනේ හොඳට බලාගෙන ඉන්න දශම ස්ථාන දෙකක් නැති නිසා එතන මම අලුතෙන් බිඳුවක් දාන්න. කියක් දාන්න අලුතෙන් බිඳුවක් දාන්න. එතකොට මොකක්ද හැදෙන්නේ? 40. කියක් හැදෙන්නේ? 40. බිඳුවෂම 4නේ තිබ්බේ. 100න් ගුණ වෙනකොට දශම ස්ථානය දශම තිත තියෙන තැන ඉඳලා දකුණු පැත්තට ඉදිරියට ස්ථාන දෙකක් පයින්නවා. ස්ථාන දෙකක් පයින්න දැන් මෙතන ස්ථාන දෙකක් නැහැ. 4යි. එක ස්ථානයක එක ඉලක්කමයි තියෙන්නේ. තව ඉලක්කමක් වැඩිපුර දාන්න. එතකොට 40යි. එහෙනම් 100ට කීයද?
සියට හතලියයි කියලා උත්තරය එන. සියට කියයි කියලා දෙන්නේ සියට හතලියයි කියලා එන. Right. තුන්වෙනි එක ඔබට බාරයි. බිංදුවයි දශම හතරයි දෙක. Right. මෙයත් බිංදුව දශම හතරයි දෙකත් සියෙන් ගුණ කරලා ප්‍රතිශතයක් විදිහට දක්වන්න. පටගාලා දක්වන්න බලන්න. පළවෙනි දෙක කරගෙන ඊළඟ එක කරන්න. මෙතනත් වෙන්නේ පුතා මේ තියෙන දශම තිත ස්ථාන දෙකක් ඉදිරියට පයි. අඩගිනී බජගිනී කියන්න එපා. තව එක ගානක් හදලා වැඩේ නවත්තනවා. මෙන්න මේක හදපල ටිංගාලා. ඔබලත් පුදුමාකාර විදිහේ බඩජාරියෝ තමයි. පන්තිය පටන් ගත්ත වෙලාව ඉඳලා බඩගිනී බඩගිනී කියනවා. ළමයි කීප දෙනෙන්නේ පත් එක පන්තියෙම මරන් ඇවිල්ලා කෑවා පුරුව. පුළුවන්. අතේ ඉඳුල් ගා ගන්න නැතුව හැන්දක් වාගේ අරගෙන කන්න පුළුවන්. ඔහෙට 7:11 අවසර පන්තිය තියෙනවා. අද අපේ තියරි 11 අවසර පන්තිය නම් කියන්නේ 6 month එකේ නම් මම අද දවසට කරන්න නියමිත පාඩම මේ කොටස රෙකෝඩ් එකක් විදියටයි දැන්. එතන දශම තිත ස්ථාන දෙකක් ඉදිරියට යනකොට එතන හැදෙන්නේ 42 100ට 42යි. රෝමී ලකන් 4. 0.0 0.8. එයාත් 100 ගුණ කරන්න. 0.0 0.8. අර කලින් උත්තරේ වෙනවා පුතා ඈ. හරි. ඒ දශම තිත තියෙන තැන ඉඳලා ඉදිරියට දෙකක් පයින්නවා. එතකොට උත්තරේ කීයද? උත්තරේ 0.0 0.8. ඒ කියන්නේ නිකම්ම 8. 0.0 0.8 කියන්නේ ඉතින් නිකම්ම 8. මේක තවදුරටත් අපි ඊළඟ දවස්සේ සාකච්ඡා කරනවා. හරි. තවදුරටත් අපි ඊළඟ දවස් සාකච්ඡා කරනවා. අපේ 7 ශ්‍රේණිය ළමයින්ට අද උගන්වපු කොටස හොඳටම පැහැදිලි වුණාද? කොහොමද දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ කියන එක පැහැදිලිද? හරි. තව එක දවසකින් අපි ප්‍රතිශත කියන පාඩම සම්පූර්ණයෙන් ඉවර කරනවා. හරි. එක දවසකින් ප්‍රතිශත කියන පාඩම සම්පූර්ණ ඉවර කරනවා. 6 7 8 9 ශ්‍රේණි වල 6 month එක පටන් ගන්නවා. එළඹෙන අඟහරුවා. අවද පටන් ගන්නෙ එළඹෙන අඟහරුවා දා. ඒ වෙනකන් සියලුම පන්ති නොමිලේ ක්‍රියාත්මක වෙන්නේ. අය කිසිදු ගාස්සුවක් අය වෙන්නේ නැත. අඟහරුවා ද 6 month එක start කරාට පස්සෙත් සතියකට දවසක් අනිවාර්යෙන් free class එකක් අරගෙන එනවා ඔයාලට. හරි. එහෙනම් හරි. හරි එහෙනම් පුදුසන්නයි දේවපීඨයි අපි හෙට අය හම්බ වෙනවා හෙට හම්බ වෙනවා හෙට නෑ සෝරි සෝරි හෙට 4 නෙවෙයි මොකද 4 අපේ 10 11 ප්‍රස්තාර ලෙසන් එක යනවා 9ට හෙට සුපුරුදු විදියට 9 වසර තියෙනවා 7ට කලින් අපි නැවත 7 වසරක් ගන්නවා රයිට් ඒක ගැන දැනුවත් කරන්න හරි බුදු සරණයි දේව පීඨය යනවා හැමදාම අද 9 තියෙනවා අද 9 තියෙනවා රෑ 9ට එන්න රෑ 9ට 9 වසර ගුඩ් නයිට් බුදු සරණයි අපි ගියා